වටිනා පුණ්‍ය ක්‍රියාවක් වේ සිද්ධ කරන්නේ. ත්‍රිපිටකයේ කටයුතු පූජා කරජීව චේතන කටයුතු සම්මුදුගල බුද්ධමහා ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරනවා. දැන් කවුරුත් පළමකටම පන්සිල් සමාදන් වීම සූදානම් වෙන්න කවුරුත් නමස්කාරය කියන්න. උත්තරීතර සම්බුද්ධ පූජාවක් පැවැත්වීමටයි
ව්‍යවහාර වශයෙන් වර්ෂයක් වෙරිලා වර්ෂයක් උදාපත් වුණු මේ අවස්ථාවේදී මේ වර්ෂය පුරාවටම මේ හැම දිනාගේම කුසල් සිත ශක්තිමත් කිරීමේ පෙරනිමිත්තක් වශයෙන් මේ පින්කම සෑම වර්ෂයකම මුල් මාසෙ මුල් සතියේ සංවිධානය වුණා. මේ පින්කම සඳහා සෑම දිනාගේම අත හිත නෙත මේ සෑම දෙයක්ම යෙදුණා. සෑම දිනාගේම සමගියක් ශ්‍රද්ධාවේ ප්‍රතිඵලයක් ඵලයක් හැටියට අද විසිතුරු උතුම් බුද්ධ පූජාවක් අප ඉදිරියේ තැන්පත් වී තිබෙනවා. එනිසා පින්වත්නි, මේ වගේ රටක මේ නෙළුම් මල් සොයා ගැනීම දුෂ්කරයි. නමුත් මේ පිරිස දැන් වසර 4කට පමණ කාලයක් තිස්සේ මේ පින්කම උත්කෘෂ්ට ආකාරයෙන් පවත්වන බව මේ කවුරුත් දන්නවා. එනිසා දුෂ්කර කාලය වශයෙන් ගලුවත් ප්‍රදේශයේ වශයෙන් ගලුවත් දුෂ්කර පින්කම් සිද්ධ කිරීම අතීතයේ සිටියා වූද වර්තමානයේ සිටිනා වූද අනාගතයේ පහළ වෙන්නා වූද වීර්යවන්ත සත්පුරුෂයන්ගේ බෝධිසත්ව ගුණයක් හැටියටයි අපට පෙනෙන්නට දකින්නට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් මේ නෙළුම් මල සෑම අවස්ථාවකදීම ධර්ම දේශනා කරන බොහෝ අවස්ථාවලදී උපමාවට අරගෙන තිබෙන බව ත්‍රිපිටක ධර්මයේ විශේෂයෙන් සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා. ඊටත් අතීතයේ පින්තුනි කල්පයක් ආරම්භ වෙන කල්ප විනාශයේ සිද්ධ වී නැවත මේ පෘථිවි තලය මුලින්ම සකස් වුණායින් අනතුරුව මුලින්ම ඒ කල්පයට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් නෙළුම් ගසක් පැන නැගිලා ඒ නෙළුම් මල උඩ අෂ්ට පරිස්කාර පහළ වෙලා ඒ පමණට සර්වඥයන් වහන්සේලා පහළ වෙන බව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කල්පයේ ශූන්‍ය කල්පයේ හැටියට සඳහන් වෙනවා. ඒ පහළ නොවන කල්පයේ මේ පදුමේ එහෙම නැත්නම් මේ නෙළුම් ගස සකස් වෙන්නේ නැහැ, හටගන්නේ නැහැ. නමුත් සර්වඥයන් වහන්සේලා පහළ වෙන කල්ප පහක් ධර්මයේ සඳහන් වෙනවා. සාර කල්පේ කියන්නේ එකම සර්වඥයන් වහන්සේ නමක් පහළ වෙන කල්පය. වර කල්පේ කියන්නේ සර්වඥයන් වහන්සේ මණ්ඩ කල්පේ කියන්නේ සර්වඥයන් වහන්සේලා දෙනමක් පහළ වෙන කල්පය. වර කල්පේ කියන්නේ සර්වඥයන් වහන්සේලා තුන්නමක් පහළ වෙන කල්පය. සාර මණ්ඩ කල්පේ කියන්නේ සර්වඥයන් වහන්සේලා සිවුනමක් පහළ වෙන කල්පය. භද්‍ර කල්පේ එහෙම නැත්නම් මහා භද්‍ර කල්පේ කියන්නේ සර්වඥයන් වහන්සේලා පස්නමක් පහළ වෙන කල්පය. එනම් මේ මහා භද්‍ර කල්පේටයි ඔබ අපේ ගෞතම සර්වඥයන් වහන්සේ ඉදිරියේ මේ සැදී පැහැදී සිටින්නේ. එනම් මේ මහා භද්‍ර කල්පේ නෙළුම් මල් පසක් මත අෂ්ට පරිස්කාර පහක් පහළ වුණා. මේ කතා ප්‍රවෘත්ති පිනමනේ ශ්‍රද්ධාවෙන් පිළිගත යුතු දේවල්. වර්තමානයේ අපි අහන්න දකින්න ආරංචි මාත්‍ර තිබෙනවා පිනමනේ උගත්යයි සම්මත මේ වර්තමාන විශේෂ බෞද්ධ ජනතාව මෙන්න මේවා අතිශයෝක්ති හැටියට තමයි පිළිගන්නේ. නමුත් අපි අතීතයේ දෙස බලනකොට පින්වත්නි උගත් කියලා සඳහන් කළේ ත්‍රිවිධ පාර ප්‍රාප්ත රාශනිය. එතකොට ඒගොල්ලෝ තමයි අතීතයේ අද මේ උගත්කම ගැන බලනකොට අතීතයේ උගත්කම ප්‍රතිතරම් ප්‍රබලද සියලු ශාස්ත්‍රයන්හි උගත්කමක් තිබුණායි බවුණත් ත්‍රිවිධ පාර ප්‍රාප්ත බවුණත් ඒ බොහෝ බවුණත් සමහර අය උගත් මාන්නේ ඇත්තකට වෙලා සිටියා තමයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බොහෝ බවුණන් ඊට පසු කාලයේදී පවා රහතන් වහන්සේලා මහපලලාභී වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ උගත්කම පැත්තකට දාලා ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝ රත්නයේ සරණ ගියා. නමුත් පින්වත්නි මේ පිරිහෙන යුගයේ හැම හොඳින් තේරුම් ගන්නට ඕනේ අද මොකද වෙන්නේ. ශ්‍රද්ධාව පසකට දාලා ශ්‍රද්ධාවට පයින් ගහලා උගත්කම හිසමුදුනේ තබාගෙන බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන සැක පහළ කරමින්
වර්තමාන බෞද්ධ සමාජයේ යන අත සර්වඥ ශාසනයේ නොබෝ කලකින්ම අතුරුදහන් කරන්නට උත්සාහවත් වෙන පරිසරයක් ගොඩ නැගෙනවා කියන කාරණේ කනගාටු වෙන නමුත් අපට ප්‍රකාශ කරන්න වෙනවා. එහෙනම් එදා ත්‍රිවේද ප්‍රාප්ත බ්‍රාහ්මණයෝගේ උගත් කමින් විස උතුම් වාගෙන හිටපු ඒ බ්‍රාහ්මණයෝ ඒ සියල්ල අතහැරලා සර්වඥයන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා සර්වඥයන් වහන්සේගේ ගුණ දැනගෙන සමගියා. එනිසා පින්වත්නි, නිරන්තරයෙන්ම සිත ශක්තිමත් කර ගන්නට ඕනේ. මේ අධර්ම බලවේග, මිත්‍යා දෘෂ්ටික බලවේග, ඒ වගේම මේ අධාරණික බලවේග, සර්වඥ සම්මා සම්බුද්ධ වචනේ කියන නාමයෙන් එන මේ බලවේග සර්ව සම්පූර්ණයෙන්ම මාගේ සිතට නොවැටී නොවැටී මේ සර්වඥ සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙරෙහිම ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් විදිහටම සෝවාන් ඵලයට පත් වෙන්නට ඕනේ. අචල ශ්‍රද්ධාව සකස් වෙන්න. නමුත් අචල ශ්‍රද්ධාවක් විදිහටම මේ සර්වඥයන් වහන්සේ පිළිබඳව මාගේ සිතේ නිරන්තරයෙන්ම මට මේ සර්වඥ තුන වැටහෙවා කියලා නිරන්තරයෙන් අපි හිතන්න වටිනවා. ඒ කාරණියක් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතු වෙනවා. එනිසා මේ කල්පය ආරම්භයේදී පහළ වෙන අති උතුම් වස්තුවක් හැටියට මේ නෙළුම් මල පදුමේ සඳහන් කරන්න පුළුවන්. එයින් අනතුරුව සර්වඥයන් වහන්සේ නොයෙක් අවස්ථාවල මෙන්න මේ කියන නෙළුම් මල උපමා කරගෙන ධර්ම දේශනා පැවැත්වුවා. මහා බෝධිසත්වයන් වහන්සේ මෙලව පහළ වෙනකොට මහමෝධයේ පවා නෙළුම් මල පිපුණා. දෙතිස් මහා පූර්ණ නිමිති අතර එක පූර්ණ නිමිත්තක්යේ සර්වඥයන් වහන්සේ බුද්ධත්වයේ ලබනකොට දෙතිස් මහා පූර්ණ නිමිති පහළ වුණා. අහසේ මල් පිපුණා, පොළොවේ මල් පිපුණා, එවැගේම ජලයේ මල් පිපුණා. එනම් පිනතුනි සර්වඥයන් වහන්සේ නැත්නම් මහබෝසතාණන් වහන්සේ සත්‍යවරක් නෙළුම් මල් මතින් වැඩම කළේ. මේ වාගේම තුනි ශ්‍රද්ධාවෙන්මයි පිළිගත යුත්තේ. උගත් කම් කියන කෙනෙකුට මේවා පිළිගන්න හිත නැමෙන්නේ. එනිසා කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැතුව බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මොනතරම් ඔළුවේ තියාගෙන හිටියත් ඒත් මිත්‍යා දෘෂ්ටික ධනෙට තමයි වැටෙන්නේ. මොකද කාරණය සර්වඥන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවයි පළවෙනි තැන. එහෙනම් වෙන සර්වඥවරු ගැන හිතනවා නම් එතරම් ශ්‍රද්ධාවක් නැහැ. ඉතින් මේ සාමාන්‍ය දෙය, සාමාන්‍ය ශ්‍රද්ධාවන්ත උපාසිකාවකට උපාසක මහත්මයෙකුට වැටෙන දේ මේ උගතුන්ට නොවැටෙන එක ඒක අභාග්‍යයක්මයි. එනිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන ආකාරයට මෙන්න මේ කියන ආශ්චර්ය අද්භූත කාරණා වලට මේ නෙළුම් මල නිරන්තරයෙන්ම වැදගත් වුණා. මහබෝසතාණන් වහන්සේ පාරමී පුරණ අවධියේ පවා අධිරංගාර ජාතකයේදී අර මාර දිව්‍ය පුත්‍රයා මැවූ ගිනි අඹුරු වලට මහබෝසතාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට දන් දෙන පිණිස ගිනි අඹුරු වල මැදට පැන්නා ජීවිත පූජා කළා. ඒ අවස්ථාවේදී මහබෝසතාණන් වහන්සේගේ පාරමී ශක්තිය කෙබඳුද කියනවා නම් අර ගිනි අඹුරු වල මැදින් අචේතනික වූ රතසකර රතරෝදයක් හා සමාන නෙළුම් මලක් පැනනගලා මහබෝසතාණන් වහන්සේගේ පසුන් පිළි අරගෙන මහබෝසතාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට දක්වන පිළිමුවා. එදා මහබෝසතාණන් වහන්සේට ආකාරයට පහළ වුණේ පාරමී පුර දන්නා වූ මේ මහබෝලයන් පැනනගුණ නෙළුම් මලක්. ඒ වගේම සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වන අවස්ථාවේ පවා මේ අසීමිත ප්‍රාතිහාර්ය දේවල් මේ විශ්වතලයේ සිදු වුණා. ඒ වගේම ප්‍රථම ධම්මසංදේශනාවේදී, ඒ වගේම යමක මහා ප්‍රාතිහාර්ය පාන අවස්ථාවේදී, දේවාරෝහණය, තවුදසා දිව්‍ය භවනයේ සම්දිනත්, හත්වැනි වස් කාලයේදී තුම්මසක් වස්වසා නැවත වඩින අවස්ථාවේ මෙන්න මේ ආදී වශයෙන් නෙළුම් මල් පූජාවන් අසීමිත ලෙස සිද්ධ වුණා. මුලින් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආචාර්ය ගාථාරත්නයක්. බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක කුඩා ස්වාමීන් වහන්සේට එක ගාථාවක් සතර මාසයක් පාඩම් නොමිටින මේ ස්වාමීන් වහන්සේට මේ පාඩම් කරන්න දුන්නු ගාථාව තමයි සර්වඥන් වහන්සේගේ ගුණ. පතුමන් යතහා කෝක නදන් සුගන්ධන් පාටෝසියා මුල්ල මමීත ගන්ධන් අංගී රසන් පස්ස විරෝචමානන් සපංච මාදිච්ච විමන්තලිකේ හිමිදිරි උදෑසන සූර්යාලෝකයෙන් බබලන සූර්යාලෝකයේ පහළ වෙනකොට සුගන්ධ වූ පදුමයන් තිබෙනවා බැදලි බැදලි. අන්න ඒ වගේ තමයි
තමන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ නිල පීත ලෝහිත ඕදාන මාංජේෂ්ඨ ප්‍රභාස්වර කියන මෙන්න මේ ෂට්වර්ණකර බුද්ධ රත්නමාලා විහිදෙන සර්වඥයන් වහන්සේ අංගීරසෝ සර්වඥයන් වහන්සේව සද්ධාසිතින් දැක බලා ගන්න කියන කාරණයන්ගේ ගාථාවක් වෙන්නේ. එහෙනම් අද නෙළුම් මල් රාශියක් ඉදිරි පිට සර්වඥයන් වහන්සේ වැඩ සිටිනවා කියන ආරම්භණය අපි ඇති කර ගන්නට ඕනේ. මේ බුද්ධ ශාසනයේ පිටතින් බුදුරජාණන් වහන්සේ අපට බොහෝ කුසල ආරම්භණයක් දෙන්නලා දීලා තියෙනවා. අපි දක්ෂ වෙන්නට ඕනේ සෑම දෙයකින්ම මලකින් පවා සුගන්ධ ධූපයකින් පවා එවැන්ගේම ආලෝක පූජාවකින් පවා කුසල ආරම්භණයක් හදස් කර ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුවක් පින්නතුනි මේ නෙළුම් මල ආචාර්ය විදියට පහළ වෙච්ච අවස්ථාව තිබුණා. එදා දන්ත ධාතුන් වහන්සේ ඉන්දියාවේ ගුහසීව රජුරුවන්ගේ කාලේ පරිරජුරුව විසින් මේ දන්ත ධාතුන් වහන්සේ පැහැරගෙන ගිහිල්ලා නොයෙක් වද හිංසා දන්ත ධාතුන් වහන්සේට පවත්වන්නට හැදුවා උත්සාහ කළා. එක් අවස්ථාවක කුණුවලක ධර්ම දන්ත ධාතුන් වහන්සේ කුණුවලක වැටෙන්නට මත්තෙන් ඒ කුණුවලදී නෙළුම් මලක් ඇමිලා දන්ත ධාතුන් වහන්සේ පිළිගත්තා. පරිරජුරුව බුද්ධ ශාසනයේ පැහැදිලා පැවිදි වුණා. එනම් කිනතුනි බෝධිසත්ව අවදීයේදී බුද්ධත්වයේ ලබන අවස්ථාවේ පටන් බුද්ධ ජීවිතයේදී එවැගේම බුද්ධ ජීවිතයේ අවසානයේදී එයින් අනතුරුව වර්තමාන කාලයේ පටන් මේ නෙළුම් මල පූජනීය වස්තුවක් පූජනීය සංකේතයක් හැටියට සඳහන් වෙනවා. එතකොට පින්වත්නි සර්වඥයන් වහන්සේගේ ශ්‍රී පතුල් 213ක් මගුල් ලකුණෙන් සමන්නාගතයි. එහෙනම් තථාගතයන් වහන්සේගේ මගුල් ලකුණු අතර මේ නෙළුම් මල තිබෙනවා. ඒ වගේම සර්වඥයන් වහන්සේගේ සිරිපතුල් මේ පදුමේට එහෙම නැත්නම් මේ නෙළුම් මල උපමා කරලා තිබෙනවා. මේ ආදී වශයෙන් පින්වත්නි සෑම දැක්කදීම මේ නෙළුම් මල විශේෂ සංකේතයක් සුද්ධ වස්තුවක් හැටියටයි සඳහන් වෙන්නේ. එහෙනම් එවන් සුද්ධ වස්තු රාශියක් තමයි සර්වඥයන් වහන්සේට අපි මේ පූජා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට පූජාව පිණිසමයි මේ විශ්ව මල් හටගන්නේ කියලා අපි ඇති කරගත්තොත් ඒක කුසල ආරම්භණයක්. එහෙනම් කුසල ආරම්භණ අපි ඇති කරගත යුත්තේ මෙන්න මේ අරමුණ තුළින් මේ බුද්ධ ධර්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි පැහැදිලි විශ්වාසයෙන් ගෞරවයෙන්. ඒ කුසල ආරම්භණ ඇති වෙනකොට කුමක්ද සිද්ධවන්නේ? අපේ කෙලෙස් යටපත් වෙලා සිතේ සම්සුන් භාවය ඇති වෙලා සීලය රකින්න සමාධිය දියුණු කරන්න ප්‍රඥාව දියුණු කරන්න මේ අනුපිළිවෙල මාර්ගය අනුගමනය කිරීම සඳහා අපට මහත් වූ බලයක් මේ කුසල ආරම්භණය තුළ තියෙනවා. එහෙනම් ඒක කුසල ආරම්භණයක් තමයි මේ පූජාව සංවිධානය කළ පින්වතුන්ලා ඔබ අප සෑම දිනකට ලබා දෙන්නේ. එහෙනම් මල කියන්නේ සුන්දර වස්තුවක් බව අපි කවුරුත් දන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මතා ධර්මයේ අනුමකේතුනි අපේ අවසානයේ මෙන්න මෙහිමත් පිටන්නට උනේ. ඉතං කුප්පං ඉදානි වන්නේන සුවන්න මේ මල එහෙම නැත්නම් මේ නෙළුම් මල වර්ණේ ඉතාම සුවර්ණයි. කියන්නේ වර්ණේ බොහොම ලස්සනයි. වර්ණ සම්පන්නයි. ගන්ධේන සුගන්ධං ගන්ධේ බොහොම සුගන්ධවත්. සංඛාණේන සුසංඛාණං සඨහණි මල කියන සඨහණි බොහෝම ලස්සන සටහනක් තියෙනවා. කිප්ප මේව දුප්පන්නම් දුක්ඛන්තං දුස්සංඛානං අනිච්චතං භාවනිසති. එහෙනම් සර්වඥ ශාසනයේ සර්වඥ ධර්මය අර්ථය කුමක්ද? අවසානයේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. මෙන්න මේ සර්වඥ ත්‍රිසිදු බුද්ධ වචනයට දැන් පහර දෙන කාලයක් තමයි තිබෙන්නේ. මේකට කියන්නේ පින්නතේ ජින චක්‍රයට පහර දීම කියලා. ජින චක්‍රයට පහර දෙන්නා අනිවාර්යයෙන්ම බලවත් වූ අකුසල් ගොඩනගා ගන්නවා කියන කාරණේයි බුදුමුණින් දේශනා කරවදාලේ. එනිසා අපි ආරාධනා කරනවා මහා සංඝරත්නය වෙනුවෙන් අප ආරාධනා කරනවා ගෞතම සර්වඥ සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින ඩෝල් කියන අතරේ අවුරුදු 1500 ගණනක් 2605ක ඉතිහාසයක් මේ සර්වඥ ශාසනයේ තිබෙනවා. එනම් මේ ඉතිහාසයේ තුල පින්නතින් නොයෙක් දෘෂ්ටි අන්ධකාරයක් හැමියා. නමුත් ඒ සෑම දෙයක්ම සර්වඥ බුද්ධ වචනේ ආනුභාවයෙන් ශ්‍රද්ධාවේ ආනුභාවයෙන් ඒ සෑම දෙයකින්ම නිදහස් වෙලා අද මේ බුද්ධ වචනේ පිරිසිදු වෙමින්නා. අද බුද්ධ වචනේ අපිරිසිදු වෙලා කියලා යමෙක් කියනවා නම් ඒ අපිරිසිදු වීම වෙනතේ අතීතයේ වැඩ සිටිය රහතන් වහන්සේලා දුටුවේ නැද්ද? ඒ අපිරිසිදු වීම අතීතයේ ත්‍රිපිටක ධාරී උතුමන් වහන්සේලා දුටුවේ නැද්ද? එහෙනම් මේ
දැකලා ඇස්තක පියාගෙන හිටියද? එහෙම කවදාවත් වෙන්න විදියක් නැහැ. එහෙනම් මේ පිරිසුදු බුද්ධ වචනය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ සංඛ්‍යාත විදර්ශනා මාර්ගය පැහැදිලිව පිරිසිදුවද සම්බුද්ධ වචනය තුළ තිබෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා හරියට අන්ධ ඇතෙක්වත් අන්ධ ඇතෙක් වනාන්තරයේ ගස්වල එහෙම හැප්පෙනවා වගේ ධර්මයේ නොදන්නා වූ අසුදවත් ශ්‍රාවකයා මේ ධර්මයේ තුල අධර්මයේ ධර්මයේ කියලා හිතනවා, ධර්මයේ අධර්මයේ කියලා හිතනවා, විනය අවිනය කියලා හිතනවා, අවිනය විනය කියලා හිතනවා. එහෙනම් සර්වඥ ශාසනය රැකගන්න පින්තුනි රහතන් වහන්සේලා පෙරමුණ ගත්තා දීතේ. මෙවන් නිත්‍යානුස්තික බලවේග රාශියක් පැනනගෙන අශෝක ධර්මාශෝක යුගයේ මොග්ගලි පුත්තිස්ස මහ රහතන් වහන්සේ වරගත වුණා. රහතන් වහන්සේලා අවුරුදු 7ක් පොහොය විනය කර්මය කළේ නැහැ. ඇයි? නිත්‍යානුස්තික පිරිස නිත්‍යානුස්තික බලවේග වැඩි. සමගි සංඝයා නැත්තම් නිත්‍යානුස්තික පිරිස මේ ශාසනයට ඇතුල් වෙලා. එනම් පින්නතුනි ධර්මාශෝක රජුරවන්ට රාජ්‍යත්වයට පත් වුණායින් අනතුරු මිනික මහ ප්‍රණේලිකාව මොග්ගලි පුත්තිස්ස මහ රහතන් වහන්සේට දෙසරයක් ආරාධනා කළා. වැඩි නැහැ. තුන්වෙනි සැරේ පණිවිඩයක් යැවුවා සර්වඥ ශාස්ත්‍රය අනතුරේ. එනිසා කරුණාවෙන් වැඩම කරන්න කියලා. පින්වත්නි රහතන් වහන්සේලාගේ ස්වභාවය හදිසි කලබල ස්වභාවයක් නැහැ. කලබලයක් නැහැ. මොග්ගලි පුත්තිස්ස මහ රහතන් වහන්සේ පක්කඩේ උඩ පරියන්කෙන් වැඩ ඉඳලා තියෙන්නේ. කොතරම් සර්වඥ ශාසනයේට හිතවත් බවක්, ලැබියාවක් තිබෙනවද? තෘෂ්ණාවක් නැහැ රහතන් වහන්සේට. නම් සර්වඥ ශාසනය කෙරේ තමන් වහන්සේ මේ රහත්සුවේ විඳින්න මේ සර්වඥ ශාසන ප්‍රතිපදාව නිසා නේද කියන ගෞරවය රහතන් වහන්සේට තිබෙනවා. තවත් ආරංචි තිබෙනවා කිමතේ රහතන් වහන්සේට සීලයක් නැහැ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සීයේ බුදුරජාණන් වහන්සේ සීලෙන් අග්‍රයි කියලා දේශනා කරන්නේ ඇයි? සමාධියෙන් අග්‍රයි කියලා දේශනා කරන්නේ ඇයි? ප්‍රඥාවෙන් අග්‍රයි කියලා දේශනා කරන්නේ ඇයි? එනිසා බුදුරජාණන් වහන්සේට පසුව ශ්‍රේෂ්ඨම සීලය තියෙන රහතන් වහන්සේට. එහෙනම් රහතන් වහන්සේ මොග්ගලි පුත්තිස්ස මහ රහතන් වහන්සේ කොතරම් සර්වඥ ශාසනයට ගරුකරණාද කියනවා නම් අපි සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් නැගිටලා තමයි පත්කඩිය අතුලන්නේ. මොග්ගලි පුත්තිස්ස මහ රහතන් වහන්සේ පත්කඩිය අරගෙනමයි නැගිටියේ. මොකටද? සර්වඥ ශාසනය කෙරේ ගෞරවය හැමිනිලා තමයි අර සියලු අවිද්‍යා අන්ධකාර මිත්‍යා දෘෂ්ටි බලවේග රාජ්‍ය අනුග්‍රහය දුරු කරලා තුන්වෙනි මහා ධර්ම සංග්‍රහයම සිද්ධ කළේ. එහෙනම් අපි මේ සම්පතිය ලබන්නේ සර්වඥ ශාසනය පිරිසිදුවද තිබෙන නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දේශනා කරනවා මේ ශාසනය විනාශ කරන්නේ මහ පොළව නෙමේ, පඨවි ධාතුව නෙමේ, ඒ වගේම සාගරය නෙමේ, ආපෝ ධාතුව නෙමේ, ජලය නෙමේ, ඒ වගේම සූර්ය රශ්මිය නැත්තම් ගින්න නෙමේ, තේජෝ ධාතුව නෙමේ, ඒ වගේම මාරුතය නැත්තම් සුලක නෙමේ, වායෝ ධාතුව නෙමේ. මේ ශාසනයෙම ඇතිවෙන්නා වූ කිහි පැවිද්දව සමන කුණ්ඩක ආදී වශයෙන් නොයෙක් වචන වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අය තමයි මේ ශාසනය විනාශ කරන්නේ. අන්‍ය අංග බලයෙන් නෙවෙයි. එහෙනම් මේ ධර්මය අධර්මයේ වශයෙන්, විනය අවිනය වශයෙන්, අධර්මයේ ධර්මයේ වශයෙන්, අවිනය විනය වශයෙන් යම් කිසි කෙනෙක් දේශනා කරනවා නම් ਉਹ බලවත් අකුසලයක් ඇති කරනව පමණක් නෙවෙයි සර්වඥ ශාසනය අතුරුදහන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දා දේශනා කළා. මේ කරුණු මතක් කළේ වෙනතේ සර්වඥ ශාසනයට මේ මහා සංග්‍රහයේ නැත්තම් අපි තියෙන ආදරය නිසා. අද අපි මේ සැනසෙන්නේ මෙවතු තින්කම් කරන්නේ බුද්ධ ශාසනය අතීතයේ අපේ ආගමතුන් මිත්තෝ කිහි පැවිදි උතුමන් ආරක්ෂා කරපු නිසායි. ඒ ආරක්ෂා කළේ යුද්ධ කළ විතරක් නෙවෙයි, ඒ ආරක්ෂා කළේ මේ මිත්‍යා දෘෂ්ටික බලවේග විහෙත විධ්වංසනය කරලා ඉති සර්වඥ ශාසනය ආරක්ෂා කළේ. මොකද ශාසනය පවතින්නේ ඔබ අප හැම දෙනාගේ හිත් තුළ. හිත් දූෂණය වුණොත්, හිත් තුළ අශ්‍රද්ධාව මතු වුණොත් ශාසනය ඉක්මනින්ම අතුරුදහන් වෙනවා. එහෙනම් අනාගත පරපුරට අපි මේ ශාසනය අතුරුදහන් කරපු අකුසලය කොටස්කාරය වුණොත් පින්නතුනි ඒක මහා බරපතල අසාධනික නැත්නම් අසාධාරණයක් වෙනවා. එනිසා හොඳට සතිමත් වෙන්න, සිහිය ඇති වෙන්න, ධර්මයේ ඉගෙන ගන්න, දහම් පොත් නිවැරදි දහම් පොත් කියවන්න, ධර්මඥානය දියුණු කරගන්න. එතකොට අපි කවදාවත් පැටලෙන්නේ නැහැ. මොකද්ද හරි, මොකද්ද වැරදි කියලා හරියට මඩේ හිටවු ඉනි වගේ නෙවෙයි,
රැල්ල වගේ නෙමෙයි හරියට දෙලින් ඍජුව හිතගන්න මේ ਸਰවඥ ධර්මයේ මේකයි ਸਰවඥ ශාසනයේ මේකයි බුද්ධ ධර්ම සංග්‍රහ ත්‍රිවිධ රත්නයේ ගුණ මෙහෙමයි එහෙනම් බුද්ධ ධර්ම සංග්‍රහ ත්‍රිවිධ රත්නයේ ගුණ අපි සිහිපත් කරන්නට ඕනේ මෙහෙමයි මේ වගේ තමයි භාවනා මාර්ගයේ නිවන් මාර්ගය එහෙනම් බුදුරජාණන් වහන්සේ නවමහා විදර්ශනා ඥානයෙන් දේශනා කළා පිළිබඳව ඒ විදර්ශනා ඥානයේ හත්වෙනි ඥානයෙන් අනුතරවයි මාර්ගඵල ගත්තට යොමු වෙන්න තියෙනවා එහෙම නැත්නම් ශරීර ශරීරව මේවා වෙනවන බණහල මගඵල ලබනවන බණහල මගඵල ලබන කිසිම මිනිසෙක් මේ මිනිස් ලෝකේ දැන් නැහැ බණහල මගඵල ලබන මන දෙවියෝ ඉන්න පුළුවන් දෙවියෝ ඉන්නවා අනිවාර්යයෙන්ම මොකද හිත දියුනේ ඒ වගේ ප්‍රඥාව ඉන්නවා බණහල මගඵල ලබන නමුත් වර්තමාන මිනිස් ලෝකේ මිනිස්සු නැහැ මොකද හේතුව මේ කාලේ බුදුවරයෙක්වත් පහළ වෙන්නේ නැත්තේ ඇයි මිනිස්යාගේ ලෝභ දේශ මොහ වැඩි එනිසා උපරිතාඥ විපාකිතාඥ නේජ පදපරම් කියලා පුද්ගල කොටස් හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අද මගඵල ලබන්න එකම ක්‍රමය තමයි පින්තුනේ භාවනා වඩලා ප්‍රතිපත්ති ධර්ම සම්පූර්ණ කරලා විදර්ශනා ඥාන උපදවාගෙන විදර්ශනා ඥාන තුලින් සංඛාර රූපේකා ඥානෙ අනතුරුව අනුලෝම ඥානෙ ගෝත්‍ර භූඥානෙ පුතර්ජන ගෝත්‍රේ නිප්පෙන ඥාන පහල කරගෙන සෝවාන් මාර්ග සිත පහල කර ගැනීමයි ධර්ම මාර්ගය ප්‍රතිපදි මාර්ගය එනිසා අපි මෙතනින් මේ අවස්ථාවේදී මේ උතුම් පින්කම අවස්ථාවේදී ਸਰවඥ ශාසනය අනුතුරට වැටෙන මේ වගේ යුගයක මහා සංඝරත්නයේ එක්සත් එක්සිත්ව මේ පින්නතුල්ලාට අවවාදම් ශාසනා පවත්වනවා මේ එනිසා මේ පින්නතුල්ලා ਸਰවඥ ශාසනය ਸਰවඥ ධර්මය කියන්නේ කුමක්ද කියලා හරියට වටහාගෙන තේරුම් අරගෙන කෙලින් ජීවත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රද්ධාව මතු කරගෙන කුසලාරම්භණය මතු කරගෙන අපි ජීවත් වෙන්නට උත්සාහවත් වෙන්න ඕනේ මේ ඉන්න ටික කාලය තුළ කියලා අදිස්ත්‍රාණ පිටවා ගන්න. එනිසා මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යතාවයට පත් වෙනවා, මේ මල් දුර්වර්ධ වෙනවා, සුගන්ධය ගඳ බවට පත් වෙනවා, සංඛාණය සකහන ඇහිලා විනාශ වෙලා යන ස්වභාවය අපේ ජීවිත හිතවැටි සෑම සංස්කාර ධර්මයකම ස්වභාවයයි. එහෙනම් මේ ඇතිවීම වෙනස් වීම නැතිවීම කියන ස්වභාවයයි අනිත්‍ය අනිත්‍ය කියලා ලක්ෂණය ඒකාන්තයෙන්ම මොකද බුදුරජාණන් වහන්සේ යදනිච්චන් තන් දුක්ඛ යම අනිත්‍ය නිසා තමයි දුක් වෙන්නේ එහෙම නැත්නම් යම කැමති නැති නිසා නෙමෙයි දුක වෙන්නේ යම වෙනස් වෙන නිසාමයි දුක වෙන්නේ එහෙනම් යම් දුක්ක පදනත්තා යම දුක නම් තමාට ඕන විදිහට පවතින්නේ නැහැ මේ තමයි ਸਰවඥ ධර්මය සූත්‍ර පිටකේ මදු පිටිකාදී සූත්‍රවල රාමලෝවාදී සූත්‍රවල බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා එහෙනම් කියනදනි මෙන්න මේ අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අපට ඕන විදිහට මේ ලක්ෂණ තව පැයකින් දෙකකින් තුනකින් එහෙම නැත්නම් හෙටල් වෙනකොට අපිට ඕන විදිහට මේ ලක්ෂණ දැක්කල දෙන්නේ නැහැ එහෙනම් අපට මෙන්න මේකේ අවසාන අර්ථය අපි තේරුම් ගන්නට ඕනේ අර්ථයේ හිතේ ඇති කර ගන්නට ඕනේ ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ ධම්මා අනාත්තා ඒ නිසා මෙන්න මේ කියන ත්‍රිලක්ෂණ අවබෝධය ඇති කර ගත යුතු වෙනවා අපිට මේ ධර්ම මාර්ගය අනුගමනය කිරීම ඒ නිසා වැඩිදුර අනුශාසනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම කෙනෙක් අරමුණු කරගෙන කිසිම මතයක් අරමුණු කරගෙන කිසිම අදහසක් අරමුණු කරගෙන දේශනා කළ අවස්ථාවක් නොවේ මේ ਸਰවඥ ශාසනයේ තියෙන ලැබියාව නිසා ਸਰවඥ ශාසනයේ තියෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට ලැබුණේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිසා අපට කල්යාණයේ ස්වාමීන් වහන්සේ මේ මහා සංඝරත්නයේ කල්යාණ මිත්‍ර ගුරුවරු ලැබුණේ ඒ පිළිවෙලින් පවත්වාගෙන ලැබුණ ශාසන පරම්පරාවේ ඒ අපේ අතීත ආචාර උපාධ්‍යයන් වහන්සේලා ආරක්ෂා කරපු නිසා එනිසා ඒ ඒ ශාසන ප්‍රතිපදාවේ තමයි පින්නතේ මේ සැනසීම තියෙන්නේ. ඒ ආචාර උපාධ්‍යයන් වහන්සේලා කවදාවත් ධර්මයේ පැටලෙන්නේ නැහැ. අපට ධර්මයේ කියලා දුන්න කවදාවත් පැටලෙන සාගත දේවල් මේ ਸਰවඥ ශාසනයේ මෙන්න ධර්මයේ මෙන්න විනය පිටකේ මෙන්න බුදුරජාණන් වහන්සේ විනය පිටකේ දේශනා කිරීමට හේතු මේන සත්‍ධර්මයේ මෙන්න අභිධර්මයේ මෙන්න ත්‍රිපිටකය මෙන්න අටකතාව මෙන්න ටීකාව මෙන්න සංග්‍රහ පොත මේවා අපට පැහැදිලිව කියලා දුන්නේ අපිට පින්නතේ ඒ කිසිම අපේ මගඵල ලැබුණා නැහැ ධ්‍යාන සමාධි සමාපත්තිය අවිඥාව ලැබුණ නැහැ මට නැහැ ඒ නිසා පින්වත්නි නමුත් අපිට ආචාර උපාධ්‍යයන් වහන්සේලා ඒ මාර්ගය අපට හරියට පෙන්වනවා එහෙනම් අපිට වඩා නුවණින් උසස් ගුණේ උසස් සීලේ උසස් ඒ ආචාර උපාධ්‍යයන් වහන්සේලාට වැඩි දියුණුවක් නැහැ
එනං ඒ ආචාර උපාධ්‍යයන් වහන්සේලාගේ ඊට පෙර උන්වහන්සේලාගේ ආචාර උපාධ්‍යයන් වහන්සේලාට වර්ධින් විදියක් නැහැ. එහෙම වැරදුනා නම් මිත්‍යා දෘෂ්ටිය තමයි අපි දැනගෙන තියෙන නමුත් අපි දැනගත්තු මිත්‍යා දෘෂ්ටිය මේ. එනං මෙහෙම හිතලා හේතුඵල අනුව මේ සෑම දෙයක්ම හේතුඵල ධර්මතාවය. එනිසා මේ ශ්‍රේෂ්ඨ පූජාවන් පන්හංකර ආදී මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කරන්නට යෙදුනේ. එනිසා ලෝපාලගේ වදාළ අසංකේය අප්‍රමේය ගණන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරගනිමු. එසේ ගුණ සිහිපත් කරගෙන තණ්හං කර මේධං කර සරණං කර දීපං කර පොණ්ණඤ්ඤ මංගල සුමන රේවත සෝවිත අනුමතස්ස පදුමනාරද පදුමොත්තර සුමේර සුදාත පියදාසි අත්තදාසි ධම්මදාසි සිද්ධාර්ථ තිස්සපුස විපාසිකේ වෙසබ කපුසන කෝණාන කාශ්‍යප ගෞතම කියන මේ අටවිසි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පටන් ලෝපහලදී වදාළාවද මතු පහල වන්නාවද අසංකේය අප්‍රමේය ගණන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අප ඉදිරියේ වැඩ සිටිනවා කියන ආරම්භණිය ඇති කරගන්නවා. එසේ ආරම්භණිය ඇති කරගෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ව්‍යාපක ප්‍රභාවයෙන් කේතුමාලා ලංකාරයෙන් ෂඩ්වර්ණගත බුද්ධ රත්න මාලාවෙන් බබලන්නා වූ ශ්‍රී ශරීර ධාතුවෙන් සමන්වාගත වෙනවා. ඒ වගේම විස්සක්ක මඤ්ඤු විඤ්ඤාය සවණීය විසාරිනෝ බින්දු නින්නාද ගම්පීරෝ කියන අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සමන්වාගත වෙනවා. එසේ ඒ අසීමිත රූපකාය සම්පත්තියකින් සමන්වාගත වූද අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝක විදු අනුත්තර පුරිස ධම්ම සාරදී සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කියන මෙන්න මේ කියන නවාරහදී බුදුගුණ චතුර්වාචාරාද්‍යඥාන චතුර්ප්‍රතිසම්පදාඥාන සත්පසාධාරණඥාන නවමහා විදර්ශනාඥාන දසබලඥාන චුද්ධ සබුද්ධඥාන සෝලස මහාඥාන අෂ්ටාර සාරේනික බුද්ධගුණ එකොන්විසි ප්‍රත්‍යවේක්ෂාඥාන සූවිසි පට්ඨාන ධර්මඥාන සමත්වේක්ෂාත් පාරමී ධර්මඥාන සත්‍යස් බෝධිපාක්ෂික ධර්මඥාන අටදිසත් මංගල්‍ය ධර්ම චත්තාලීසාකාර මහා විපස්සනා ඥාන සමචත්තාලීස කර්මස්ථාන ඥාන චතුචත්තාලීස ඥාන පරෝපන්නාස කුසල ධර්ම දෙසටක් නිත්‍යා දෘෂ්ටි විනිර්වේදනය කර ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්ම දෙසත්‍යඥාන සත්‍සත්‍ය ඥාන අනන්තනාය සමන්නාගත සමන්ත පට්ඨාන මහා ප්‍රකරණ විෂයාන්තර්ගත ගාම්භීර ඥාන සූවිසි කෝටි ලක්ෂවාර සංඛ්‍යාත අරිහත් ඵල වදිරඥාන එවැනි ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශය අනුසේ ඥාන යම්ක පාටිහාරී ඥාන මහා කරුණා සමාපත්ති ඥාන අනාවරණ ඥාන ආදී අනේක ඥාන ධාතු පරිවාර කොට ඇති සර්වඥතා ඥානෙහි සමන්නාගත ඒ අසංකේය අප්‍රමේය ගණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මේ පහන් ආලෝක පූජාවෙන් පූජා කරන පූජා වේවා. විදුලි කුබුළු ආලෝක පූජාවෙන් පූජා කරන පූජා වේවා. මන් දක්නා මොහොත දක්වාම විශේෂයෙන්ම ධර්මයේ වශයෙන් ඒ වගේම විනය වශයෙන් දරගන්නා වූ ප්‍රඥාව දිනු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිර්වාණ ලෝකයෙන් ආලෝකවත් වීම පිණිස මේ ආලෝක පූජාව එකසේම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම දස සුගන්ධයේ පතුරවන මේ සුවඳ දුන් පූජාව සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ සුගන්ධ පූජාව පූජා කරමු පූජා වේවා. සලබලයෙන් සිල් සුවදී නැන් සුවදී සදහම් සුවදී දහම් සුවදී සුවදවත්න ජීවිත ලබමින් පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන නිර්වාණ සුගන්ධයෙන් පරම සැනසෙල්ල පිණිස මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැන්ගේ මේ කොට පිපෙන දිය පිපෙන වර්ණ ගන්ධ සම්පන්න පිළිතුරු මල් පූජාව සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පූජා කරමු පූජා වේවා. කායික සුවපත් භාවයෙන් මානසික සුවපත් භාවයෙන් පිළිතුරු ලස්සන සිතිවිලි ඇතිව කුසල ආරම්මන සිතිවිලි ඇතිව මල් වගේ සිතිවිලි ඇතිව පාරමී පුරා මාමානින්දී සැනසෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ අෂ්ටපාද කිලම්පසෙන් ඒ වගේම ඖෂධයෙන් මේ සියලු පූජාවන් සර්වඥ සිතින් බැලින් මේ සියලු පූජාවන් සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කරමු පූජා වේවා. නිවන් දක්නා මොහොත දක්වාම ආරෝග්‍ය පරමාලාභාදී දේශනා වශයෙන් නිරෝගී භව පරම ලාභය කොටගෙන පැවතීම පිණිස ඒ වගේම කායික නිරෝගී භාවය මානසික නිරෝගී භාවය පිණිස සද්ධාදී ගුණ දියුණු කරගීම දියුණු වීම පිණිස
සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම දියුණු වීම පිණිසත් මේ ඖෂධ පූජාව, විලප්පස පූජාව, සිසිල්පන් පූජාව හේතු වේවා, කෙලෙස් 10ක් නැතිව පාරමී පුරා ප්‍රාමාණ්‍යවනි සංසෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම අනන්ත සතර පටන් මේ දක්වා ඔබම සෑම දිනම විසින් සිද්ධ කරන ප්‍රතිපත්ති පූජාවන්, සීලාදී ගුණ පූජාවන්, ජීවිත පූජාවන්, සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කරන පූජා වේවා. මේ සීල කුසල බලයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ සංඛ්‍යාත සමත විදර්ශනා නුවණ දියුණු කරගෙන ධර්මඥාන භාවනා ඥාන දියුණු කරගෙන වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් උත්තම සැනසිල්ල පිණිස මේ සියලු පූජාවන්ගේ කුසල ආසංසයේ වාසනා වේවා කියලා ප්‍රාර්ථනා වේවා ගනි. එසේ ප්‍රාර්ථනා කරගෙන මෙසේ ගොඩනගා ගන්නට දෙන සකල විපර කුසල ශක්තිය ගෞතම සර්වඥ සම්මා සම්බුද්ධ සාරසනේ අපරාධිතව නිර්පත්‍රිතව විරාකූලව පිරිසිදුව තව බොහෝ කාලයක් පවතිවා කියලා අපි අදිස්ථාන සිද්ධ කරමු. ඒ වගේම ශාසන භාරධාරී අපවත්ී වදාති පූජනීය මේ මහානා මණී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, ඒ වගේම ඒ ධම්මවඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඇතුළු අපවත්ී වදාළ සියලුම සංඝ පීතෘන් වහන්සේලා ප්‍රධාන මේ මහා සංඝරත්නයට මේ කුසල එකාකාරව පිළිපීමේ ප්‍රාර්ථනීය තව තවත් සම්බුද්ධ ශාසනයට පිහිටවීම පිණිස මේ මනුලෝ පාලවේ පාරමී පුරා මහා මහණෙනි සරසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අසනීපෙන් පසුවනේ අම්පිතියේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ඒ මහා සීල ස්වාමීන් වහන්සේලාට නිදුක් බව නිරෝගී බව සුවපත් බව පිණිස අමා මහණෙනි පරම සරසෙල්ල පිණිස හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මෙල්බන් පුරවරයට පමණක් නෙමෙයි මුළු ඕස්ට්‍රේලියාවටම විශේෂයෙන්ම මේ හැම දිනාටම කල්යාණ මිත්‍රත්වයේ අවවාද අනුශාසනා සිදු කරන ධර්මයේ ධර්මයේ වශයෙන් දන්න, විනය විනය වශයෙන් දන්න, අධර්මයේ අධර්මයේ වශයෙන් දන්න, අවිනය අවිනය වශයෙන් දන්න, ඒ වගේම අධර්මය අවිනය දුරු කිරීම පිණිස මහත් වූ ව්‍යායාමයක යෙදෙන පූජනීය මූලාසනස්ත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ඒ වගේම ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ඒ වගේම මේ මගේ එයින් අනතුරුව වැඩ සිටින ස්වාමීන් වහන්සේට, ඒ වගේම විශාරද ස්වාමීන් වහන්සේ, ඥානදීව ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථාන වාසී කල්යාණ මිත්‍ර මහසඟවරුන්ට නිදුක් බව නිරෝගී බව සුවපත් බව පිණිස, ඒ වගේම පාරමී ගුණ ශාසනික ගුණ දියුණු කර ගැනීම පිණිස අමා මහ නිවනේ පරම සංසීල පිණිස හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවගේම මෛත්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ, චක්‍ර දේවේන්ද්‍රයන්, සතරවරම් දෙවිමහා රජදරුවන්, එවගේම මිහිතලේ පටන් බඹතලේ දක්වා විසෙන් ආවද ලෝක ශාසනය ආරක්ෂා කරන්නා වූද රසවිසා වාසී වූද මේ ස්ථාන දෙක ගොවිත වූද අපත්ගේ ඉෂ්ට දේවත ආරක්ෂක දේවතාවන් වූද සියලු දෙවියෝද විශේෂයෙන් අපි ආරාධනා කරනවා ශාසන භාරධාරී දෙවි දේවතාවෝ අනිවාර්යයෙන්ම මේ වියසනේ අනිවාර්යයෙන්ම දකින්න ඒ සඳහා උපකාර අනුග්‍රහ පවත්වන අනිවාර්යයෙන්ම මේ වියසන දුරු කිරීම පිණිස අපි දන්නේ නැති වුණාට බොහෝ විට ඒ නිසා තේජෝ බල පරාක්‍රමයෙන් යුක්ත දෙවියෝද බ්‍රහ්මයෝද වහවහ මනුලෝ පාලවේ මේ පිරිහීගෙන යන බුදුහසුන, ඒ වගේම දිව්‍ය ලෝක බ්‍රහ්මලෝක වල සිටහා හෝ මේ පිරිහීගෙන යන බුදුහසුන ආරක්ෂා කරමින් සිල්වත් බලවත් මහා සංඝ රත්නය ආරක්ෂා කරමින් මේ පූජනීය ස්ථාන ආරක්ෂා කරමින් ධර්මයේ සම්මාදිටික පින්තුල ආරක්ෂා කරමින් දෙවියන්ගේ පාරමී පුරාගෙන තව තවත් මේ ධර්මමාර්ග අනුගමනය කරන පින්තුලලා උපකාර කරමින් පාරමී පුරා දෙවියෝ තමා මානෙ සංසෙත්වා දෙවියන් ස්වාමීන් වහන්සේලා නමින්ද මේ පින්තුලලා නමින්ද අභාග ප්‍රාප්ත වූද මේ ස්ථාන හදාවඩා පරිලෝක ප්‍රාප්ත වූද යන්තා ඥාති පින්තුලලා වෙනම් මේ සියලු ඥාතියෝ මලගිය පින්තුලලා ගුරුසක ලබත්වා ලැබෝ සක වර්ධනය කර ගනිත්වා ප්‍රඥාව දියුණු කරගෙන අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින්නතමදා කරනවා. ඒ තායක මඳහ සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවනින් සැනසෙත්වා. සම්මා දිට්ඨිගත පින්නතුල්ලා සම්මා දිට්ඨිය තව තවත් ඍජු කර ගනිත්වා මිත්‍යා දෘෂ්ටියට වැටී සිටින යමින් වෙත්නම් වහ වහා මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වේවා. ගෞතම සර්වඥ සම්මා සම්බුද්ධ ශාසනය හඳුනාගෙන ශ්‍රද්ධාව පිළිපවාගෙන මිත්‍යා දෘෂ්ටියෙන් දුරු වේවා කියලා අපි කරුණාවෙන් ආරාධනා කරන අතර මේ අවස්ථාවේදී මේ පින්කම් සංවිධානය කළා වූ තරුණ මහත්වරු, ඒ වගේම නොවුනා
මහත්මීවරු වේවැණිය නොතිනවා පුරා දරුවන් මේ පටන් මේ හැම දිනා දේ හැම දිනාට සහභාගී වන හැම දිනාට සාදුත්‍යා සිල්පහත් වාගත් සමට දායකකාර උපස්ථාන සංවිධායක නිලධාරී හැම දිනාටම මේ කුසල කාකාරෝ පිටීමේ මෙල වාය වර්ණ සතුබල ප්‍රඥා කරන දින වේවා කරණ කියන ධාර්මික කටයුතු රැකී රක්ෂා දරුවන් දෙ අතර කටයුතු යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා අතීත කුසල කර්ම විපාක වේදනා යටපත් වේවා අතීත පාරමිතා ශක්ති මතු වේවා මේ ගෞතම සර්වඥ ශාසනයේ පිළිපදින අපමාදී උපමාන ශීලාදී ගුණ ධර්ම දියුණු කිරීමට කායික මානසික සංසිල් ලැබේවා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා පාප මිත්‍ර විපත්‍ය කිසි කාලයකට නොම වේවා මිච්ඡාදී පිටකන මේ සම්මාදී විභාව ලබාගෙන දස කුසල් දස පාරමී ධර්ම දස පුණ්‍ය ක්‍රියා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන දුක් දේ සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය අවබෝධය මහා මහණෙනි මුත්තම සැනසිල්ල විනිසය මේ කුසල් අප හැම දිනාට ඒ පාරන්ත පාරමී කුසල් දේවා ප්‍රාර්ථනා කරගෙන අපි ගාථා කියමින් බුද්ධ පූජා පවත්වමු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවතුං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති බුද්ධං ජීවිතං යාවනිබ්බානං සරණං ගච්ඡාමි සාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිස්සිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති සම්බෝ විඤ්ඤෝ යේති ධම්මං ජීවිතං යාවනිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායිදං සම්දායි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ ධක්ඛිනේයෝ අංජනි පරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාවනිබ්බානං සරණං ගච්ඡාමි සාදු 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 දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අර්ථපටි සම්විදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටි සම්විදේ ඥානං බුද්ධ ඥානං නිරුද්ධපටි සම්විදේ ඥානං බුද්ධ ඥානං පටිභානපටි සම්විදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝපරියන්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසය අනුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං සබ්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං තේ ඉමේ නී දුන්නස බුද්ධ ඥානේ සමරු
භගවන්තං සිරසානමාමි සාදු 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 යස්ස මුලේ සින්නෝව සම්බාරි විජයන්නක පන්තෝ සම්මන්යුතං සත්තා වන්දේ තන්තෝ දිපාදපන් ඉමේ ලෝකදී
මාතා යතානි
සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච දේවි සම්මනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන කාති සම්මීතියෝ විවච්ඡන්තු සම්ම රෝගෝ විනස්සතු මාගේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ නක්ඛත්ත යක්ඛ භූතානං පාපංගා නිවාරණං පරිස්සස්සානුභාවේන මන්තු තේ සම්මුපද්දවේ සම්මේසු චක්කවාලේසු යක්ඛා දේවාච බ්‍රහ්මනෝ යංගම් මේහි කතං කුඤ්ඤං සම්ව සංකත්ති සාධකං සම්මේ තන්නනුමෝදිත්වා සමග්ගා සාසනේ රතා පමාද රහිතා වන්තු ආරක්කාසු විශේෂතු සාසනස්ස ච ලෝකස්ස බුද්ධි භවතු සම්මෙතං සාසනං විච ලෝකං ච දේවාරක්කන්තු සම්මෙතං සද්දින් හන්තු සුඛී සම්මේ පරිවාරේ අද්දනෝ අනීකා සුමනාවන්තු සහසබ්බේ ඉනාතිභේ සම්මේ බුද්ධා බලප්පත්ත පච්චේ කානං ච යම්බලං අරහන්තානං ච තේජේන රක්ඛං වන්දාම සබ්බසෝ සම්මේ බුද්ධා බලප්පත්ත පච්චේ කානං ච යම්බලං අරහන්තානං ච තේජේන බන්දාස සබ්බසෝ සම්මේ බුද්ධා බලප්පත්ත පච්චේ කානං ච යම්බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාම සබ්බසෝ ආකාශක්ඛා ච බුම්මක්ඛා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශක්ඛා ච බුම්මක්ඛා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශක්ඛා ච බුම්මක්ඛා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මංගලං නිත්තාරකාචරං මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සග්ගේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා නිත්තාරකාචරං මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සග්ගේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා නිත්තාරකාචරං මේහි සම්බතං සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං හෝ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සදං සමාගමෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සදං සමාගමෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ
පත්තියා බුද්ධං ගෝචේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා ධම්මං ගෝචේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං ගෝචේමි අත්තාය මාය පටිපත්තියා ජාති ජරා මරණං පරිමුං චිස්සාමි කායේන වාචා චිත්තේන සමාධේන මයා කතං අච්ඡයං කම මේ බන්තේ භූරි පඤ්ඤතථාගත කායේන වාචා චිත්තේන සමාධේන මයා කතං අච්ඡයං කම මේ ධම්ම සංලිප්තික ආකාරිත කායේන වාචා චිත්තේන සමාධේන මයා කතං අච්ඡයං කම මේ සංඝ සුපරිපඤ්ඤං ශ්‍රද්ධාවත් පින්නති අද මේ විශේෂ පූජාව ඉතාම අලංකාරය ආකාරයට සිද්ධ කළ පේතර වගේ පුරපුරවස වහන්සේට සුන්වගැන තුගුණානු භාවේ නියරෝග සම්පත් විකාශය සම්පත් කර සේවා වහන්සේගේ ගමන් මග මතින්ම සාර්ථක වේවා උන්වහන්සේ ගත කළ ජීවිතය තවත් ආලෝකමත් වේවා. එවැනිම උන්වහන්සේගේ සියලු ප්‍රාර්ථනාවන් තමයි මුසු සිද්ධ වේවා. දාපින්නාති දෙදෙකින් මේ පින්කමි අටේතු හමාර වෙනවා. ඉතින් මේ පින්තුන් කවුරු හෝ ශ්‍රද්ධා විදිතු අදිටා වඩිනා මහ පුණ්‍ය ක්‍රියාවකට සාමාන්‍යුනි. ඒ සමි සදහසිත තව තවත් ශක්තිමත් කරගෙන මේ දරුවනු ඒ සුමකට ගනිමින් කටයුතු කිරීමයි කළ යුතු වන්නේ. එහෙම වෙනකොටයි මෙවාන්තිනයට ගෙනියන්න පුළුවන්කම තිබෙන්නේ. දරුවන් ශ්‍රද්ධාවෙන් ගුණධාමෙන් යුතුව සකස් කරගත තරමටයි තමන් සත්‍යම අවස්ථාවකදී සතුටක් ඇති වෙන්නේ. දරුවන්ටත් සුගතියට මඟ ලැබීමෙන් සතුට ඇති කරගන්න හැකියාව ලැබෙන්නේ ඒ නිසා මෙව තව තවත් තහවුරු කරගෙන කටයුතු කිරීමයි අවශ්‍ය වෙන්නේ. ස්ථාන ප්‍රතිගලගෙන අද පින් කමේ දැන් මෙතකින් කටයුතු හමාර වෙනවා. මේ සියලුම සංසක්තිය තුළින් අපකාරත් තුන් වූ නිවන් සුව සැනසීවා. හොඳයෝ වන්දනා කරගන්න අපේ වාදන සීලිස්ස නිච්චං මග්ගපචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වේවච අතෝ නිබ්බාන සම්පත්ති.